ජෙසුවිටයි සුන්දර උදෑසනක්. අදත් ශ්‍රී වචනයත් එක්ක අපි අවදි වෙලා ඉන්නවා ස්වාමීන් වහන්සේගේ හඬට යොමුකම් දෙන්න පිණිස. ප්‍රථමයෙන් මට ජීවන හුස්ම දුන්නු සතුට සෝය සැනසීම දුන්නු ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒ වගේම මේ දවස පුරාවට අපි ආරක්ෂා කරමින් මඟ පෙන්වපු ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. අද අපි ස්වාමීන් වහන්සේගේ වචනේ ළඟට යන්න යනවා. අපි බලමු ස්වාමීන් වහන්සේ අද අපිට කතා කරන දේ පිළිබඳ අපේ හදවත කොයිතරම් දුරට සමීපයිද කියන එක. අපි පෙරලගමු ක්‍රියා පොතේ 24 වෙනි පරිච්ඡේදය. ක්‍රියා 24 වෙනි පරිච්ඡේදය 25 වෙනි පදේ ළඟට අපි යන්න යනවා. ක්‍රියා 24 25 වෙනි පදේ ළඟට අපි යන්න යනවා. ඔහු ධර්මිෂ්ඨකමද? පමණ දැන ක්‍රියා කිරීමේද? පැමිණෙන්නව විනිශ්චය ගැනද කතා කරද්දී ෆීලික්ස් බියපත්ව දැනට ඵලයන් මට අවස්ථාවක් ලැබුණාම නුඹට අඬගසන්න මේ කීවේ. මොකද්ද මේ වෙන්නේ? මොදන්නෝ ෆීලික්ස් ජේසුස් වහන්සේ ගැන දැනගන්න ආසාවෙන් බලන්න 24 වෙනි පදේ තියෙනවා. කීප දවසකට පසු ෆීලික්ස් යුදෙව් ස්ත්‍රිය වූ තමගේ භාර්යාව වන දසිල්ලා සමග ඇවිත් පාවුල් ගෙන්වා ක්‍රිස්තුස් වූ ජේසුස් කෙරෙහි ඇත්තව ඇදහිල්ල ගැන ඔහු කතා කරන සුවේ. ස්වාංශ ගැන කතා කරන්න අසද්දි දැනගන්න ඕනේ කියලා ඇදහිල්ල ගැන කතා කරන්න ඕනේ කියලා පාවුලතුමාගෙන් අහනවා. අහද්දි පාවුලතුමා පුදුම දෙයක් කියනවා. පාවුලතුමා කියලා දුන්නා ජේසුස් වහන්සේගේ ඇදහිල්ල කියන්නේ කුමක්ද? උන්වහන්සේට උන්වහන්සේ කියන්නේ කවුද කියන එක කියලා දුන්නා. කොහොමද කියලා දුන්නේ බලන්න. මෙතන කියනවා ඔහු ධර්මිෂ්ඨකමද? පමණ දැන ක්‍රියා කිරීමද? පැමිණෙන්නව විනිශ්චය ගැනද කතා කරාද? මොනවද කතා කරලා තියෙන්නේ? දැන් අපි නම් අලුත් කෙනෙක් ආවම අපි මොනවද කියන්නේ කතා කරන්නේ? ජේසුස් වහන්සේගේ ආස්කමක්. සුභාරංචිය කියන්නේ අපි එමයිනේ අලුත් අයට අපි ආස්කමක්. අම්මෝ මේ සැහැල්ලු දෙයක්. හිත හැදෙන දෙයක්. නවතින දෙයක්. අපි එමයි කියන්නේ නේද? අපි කියන්නේ නැහැ මේ මමත් එමයයි. කතා අලුත් කෙනෙක් ආවම අපි එමයි කතා කරන්නේ. උන්වහන්සේගේ ආස්කමක්. උන්වහන්සේ කිව්වා වූ ශක්තිමත් දෙයක් නේද? ඕම් මොන්ට නිකන් මොටිවේෂන් එකක් දෙන්න අපි උත්සාහ කරනවා. නමුත් අපි නෙමෙයි මම වෙන අයව ගාව ගන්න අවශ්‍ය නැහැනේ. නමුත් සුදු පාවුලතුමා කෙලින්ම කතා කරන්නේ මොකද්ද? නීතිය ගැන, ධර්මිෂ්ඨකම, නීතිය ගැන, පමණ දෙන ක්‍රියාව, ඒ මොකද්ද? තෘෂ්ණාව ගැන, එන්න තියෙන විනිශ්චය ගැන. අදෘදුවේ පුතේ හොඳට අහගන්න. කෙනෙක් සුද්ධාත්මෙන් වහන්සේගෙන් පිරිලා මෙහෙවලා දේශනා කරනවා නම් ඒ දේශනාව ඇතුළේ මේ තුන තියෙනවා එන. මොකද්ද? ධර්මිෂ්ඨකම, එහෙම නැත්නම් නීතිය, පමණ දෙන ක්‍රියාව, එහෙම නැත්නම් තෘෂ්ණාව ගැන. ජේසුස් වහන්සේ පිළිගන්න. ඉනිසා බයි කියනවා පාවුල් නිදහස් නොකර ඔහු යන්න ගියා. ඉතින් ඒ නිසා අපිටත් ප්‍රස්තාව ලැබෙද්දි අද බලමු, හෙට බලමු, අනිද්දා බලමු, ඊළඟ මාසේ බලමු කිය ඉන්න එපා. ඒ මොකද ලැබෙන අවස්ථාවේදී ඔබට කියන අවස්ථාවේදී ඔබ පිළිගන්න ෆීලික්ස් වගේ වෙන්න එපා. ඉතින් සුදෝ පාවුලතුමා වගේ ප්‍රසිද්ධ බලවත් දේවදාසෙක් කියලත් තේරුම් ගත්තේ නැහැ ෆීලික්ස්. ෆීලික්ස් බියපත් වුණා. ඇයි ඒ? ඔහුගේ ජීවිතයේ තෘෂ්ණාව පිරී තිබ්බා. ඒ නිසා තෘෂ්ණාව පිරිච්ච කෙනා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ගැන පිළිගන්න කැමති නැහැ. ඒ නිසා දවසේ සුදු පාවුලතුමාගේ මේ ෆීලික්ස්ට කියපු මේ වචන තුනම අද ඔබට මම කතා කරනවා. නීතිය ගැන, තෘෂ්ණාව ගැන, විනිශ්චය ගැන ඉගෙන ගන්න. ඒ මොකද ජේසුස් වහන්සේගේ ඇදහිල්ල ගැන කතා කරන්න අවශ්‍යයි. ඇදහිල්ල ගැන දැනගන්න ඕනේ කිව්වම මෙන්න මේ තුන දේශනා කරා. ඉතින් මම විශ්වාස කරනවා දවසේ ඔබේ ජීවිතේ ස්වාමීන් වහන්සේ කතා කරාවි කියලා. ඉතින් ඔබේ ජීවිතේ ජේසුස් වහන්සේ තුල ඇදහිල්ලෙන් යන කෙනෙක් නම්, උන්වහන්සේගේ ඇදහිල්ල උන්වහන්සේව දැනගන්න කැමති කෙනෙක් නම් මම අද ඔබට කියනවා ධර්මිෂ්ඨකම ගැන, පමණ දැන ක්‍රියාවත්, විනිශ්චය ගැනත් හොයලා බලන්න. ස්වාමීන් වහන්සේ ඔබව ආශිර්වාද කරාවි. අපි නැගිට සිටිමු. ස්වාමී දේවයන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා මේ අනිගුතුම වචන නිසා.
ස්වාමීනි කතා කරනව මාවද අසල කීකුරෙන්නව මේ සිළු සෙනගද ඔබ වහන්සේ ආශිර්වාද කරන්න මහත්ම දෑතර බාර කරන ජේසුස් වහන්සේගේ නාමයෙන් සහාය ආමෙන් 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 ඉසු පිටයි සුබ දවසක් අපි හමු වෙමු උදෑසන අතරමාට යලි ශ්‍රී වචනයත් එක්කම